ඔන්න අදත් ඔයාලත් එක්ක unbox කරන්න වෙනස්ම විදිහේ සුපිරිම සුපිරි ගැජට් එකක් මම අරගෙන ආවිල්ලා තියෙනවා විශේෂයෙන්ම කියන්න ඕනේ අද මම මේ unbox කරන ප්‍රොඩක්ට් එක මම order කරේ gadget city එකෙන් ඉතින් ඔයාලටත් මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න අවශ්‍යයි නම් මේක මිලදී ගන්න කොහොමද මේකේ මිල ගණන් කීයද මේ හැමදේම මේ වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට කියනවා හරි එහෙනම් අපි වැඩි කතාවක් නැතුව ඉක්මනටම මේක unbox කරලා බලමු මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා ඉතින් හැමදාම වගේ වීඩියෝ එකට යන්න කලින් මම කරනවා තාමත් ඔයාමගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම පහල තියෙන subscribe button එක click කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් all දාලා click කරන්න ලස්සනලා නිල් පාට එයාලගේම පැකේජ් එක තමයි එයාලා මේ ප්‍රොඩක්ට් එක එවලා තියෙන්නේ පැකේජ් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් එක ගොඩක් ආරක්ෂාකාරීව බබල් රැප් වලින් කවර් කරලා එයාලා එවලා තියෙනවා අපි මේ කවර් කරලා තිබුණ බබල් රැප්ස් ටිකත් අයින් කරගෙන අපේ ප්‍රොඩක්ට් එකේ බොක්ස් එක දිහා ටිකක් බලමු ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ප්‍රොඩක්ට් එකේ බොක්ස් එක තියෙන්නේ බොක්ස් එකේ ඉස්සරහා පැත්තේ අපිට බලා ගන්න පුළුවන් ටිකක් ලොකු ෆ්ලයිං ස්පිනර් කියලා තියෙනවා ඒ වගේම මේක කොයි විදිහටද වැඩ කරන්නේ කියලා අයිඩියා එකක් ගන්නත් පොන්චි ෆොටෝ එකක් ඉස්සරහා පැත්තේ දාලා තියෙනවා බොක්ස් එකේ අනෙත් පැතිවලත් ෆ්ලයිං ස්පිනර් කියලා ඒ විදිහටම සඳහන් වෙනවා ඒ වගේම මේක යූස් කරන විදිහ තවත් ෆොටෝස් කිහිපයකින් පෙන්වලා තියෙනවා ඒ වගේම අපි මේක මිලදී ගන්නව නම් කලර්ස් තුනකින් මිලදී ගන්න පුළුවන් කියලාත් ඒ කලර්ස් මොනවද කියලාත් එයාලා බොක්ස් එකේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා තවත් බොක්ස් එකේ එක සයිඩ් එක මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ ස්පෙસિෆිකේෂන්ස් කිහිපයකුත් මෙන්න මේ විදිහට සඳහන් වෙලා මේ ගැජට් එකේ ගොඩක් ලස්සන ලයිට් සෙටප් එකකුත් තියෙනවා. ඉතින් මේකේ ලයිට් සෙටප් එක කොයි වගේද කියලා අයිඩියා එකක් ගන්න එයාලා මෙන්න මේ විදිය ෆොටෝස් කිහිපයකුත් බොක්ස් එකේ තවත් පැත්තකට යොදලා තියෙනවා. බොක්ස් එක ගැන කතා කරා ටිකක් වැඩිද මන්දා. හරි එහෙනම් අපි මේ බොක්ස් එක ඕපන් කරලා ප්‍රොඩක්ට් එක එලියට අරගෙනම තවත් මේ ගැන කතා කරමු. මේක ඕපන් කරගත්තට පස්සේ අපි අද ඕඩර් කරලා තියෙන ෆ්ලයිං බෝල් කියන ප්‍රොඩක්ට් එක අපිට මෙන්න මේ විදියට තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ෆ්ලයිං බෝල් එකකට අමතරව අපිට මෙන්න මේ විදිහේ පුංචි කහපාට රිමෝට් එකකුත් ලැබිලා තියෙනවා. මේ රිමෝට් එකට අමතරව අපිට තවත් පුංචි චාර්ජින් කේබල් එකකුත් ලැබිලා තියෙනවා. බොක්ස් එකේ යටටම වෙන්න ප්‍රොඩක්ට් එකට අදාළ යූසර් මැනුවල් එකකුත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ෆ්ලයිං බෝල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඒවනම් මේ යූසර් මැනුවල් එකේ සඳහන් වෙන්නේ නැහැ. මේ ෆ්ලයිං බෝල් එක වැඩ කරන්නේ කොහොමද කියලා විතරක් පුංචි විස්තරයක් අපිට මේ යූසර් මැනුවල් ලකේ යාලා එවලා තියෙනවා හරි එහෙනම් දැන් අපි මේ ෆ්ලයිං බෝල් එක අතට අරගෙන බලමු මේක කොයි වගේද කියලා මේක අතට ගත්තට පස්සේ තේරෙන දෙයක් තමයි මේක ගොඩක් සැහැල්ලුයි මේක උඩ යන නිසාම වෙන්නේ නැති මේක ටිකක් සැහැල්ලුවට යාලා හදලා තියෙන්නේ මේකේ බිල්ඩ් ක්වොලිටි එක ගැන කතා කරනවා නම් මේක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒත් අර ශක්තිමත් ප්ලාස්ටික් නෙවෙයි නම්‍යශීලී ප්ලාස්ටික් වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මං හිතන්නේ එයාලා මේකට නම්‍යශීලී ප්ලාස්ටික් භාවිතා කරලා තියෙන්නේ මේක බිම වැටුනොත් කැඩෙන එක නවත්වා ගන්න. ඒ වගේම මේ ෆ්ලයිං බෝල් එකේ යටට වෙන්න මයික්‍රෝ USB චාර්ජින් පෝට් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේකට චාර්ජින් පෝට් එකක් ඇවිල්ලා තියෙනවා කියන්නේ අපිට මේක රීචාර්ජ් කර කර යූස් කරන්න පුළුවන්. ඒක නම් ගොඩක්ම ගොඩක් වැදගත් දෙයක්. චාර්ජින් පෝට් එකට උඩට වෙන්න කළු පාට පුංචි බටන් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා තමයි අපිට මේ ෆ්ලයිං බෝල් එක ඔන් කරන්න සිද්ධ වෙන්නේ. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ෆ්ලයිං බෝල් එක ඔන් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඔන්නනවත් එක්කම ගොඩක් ලස්සන ලයිට්ස් වගේකුත් පත්තු වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේක ඔන් කරාට පස්සේ අපේ අතේ තියා ගන්න ගොඩක්ම අමාරුයි. මේක ඇතුළේ තියෙන ෆෑන්ස් දෙක කැරකෙන වේගෙත් එක්ක මේක උඩ යන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. ඉතින් මේක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදි දැක්කොත් එහෙම ඔයාලා පුදුම වේවි. අපි මේ විදිහට මේක ඔන් කරලා විසි කරාට පස්සේ මේක බූමරැන් එකක් වගේ ආපහු කැරකිලා අපේ අතටම මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. වීඩියෝ එකේ මුලදී මම ඔයාලට කියවා මේ ෆ්ලයිං බෝල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා කියලා. ඉතින් මේ විවිධ ආකාරයන් අපි හරියට ප්‍රැක්ටිස් වෙලා පුරුදු වුණොත් එහෙම අපිටත් පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ විදිහට මේ ෆ්ලයිං බෝල් එක හසුරවන්න. මේ පුංචි වීඩියෝ ක්ලිප්ස් ටික බලන ඔයාලටත් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වේවි මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදි මොනවද කියලා. ඉතින් මේ ෆ්ලයිං බෝල් එක කන්ට්‍රෝල් කරන වැරදි ආකාර කිහිපයකුත් එයාලා මේ වීඩියෝ ක්ලිප්ස් වලින් පෙන්වා දීලා තියෙනවා.
ඉතින් මෙතනද යාලා කියලා දීපු හරි විදිහ වල ටික හරියට ඉගෙනගෙන මේක හරියට කන්ට්‍රෝල් කරන්න අපිට පුළුවන් නම් මෙන්න මේ විදිහට අපිටත් හැකියාව තියෙනවා මේ ෆ්ලයින් බෝල් එකෙන් ගොඩක් වැඩ කරගන්න. තවත් කියන්න ඕන වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි අපේ ෆ්ලයින් බෝල් එකේ පහළ කොටසේ තියෙන කළු පාට බටන් එක ක්ලික් කරාට පස්සේ අපේ ෆ්ලයින් බෝල් එක ඔන් වෙනවා වගේම අපිට මේ ෆ්ලයින් බෝල් එක ෂේක් කරලා මේක ඔන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ආපහු ෂේක් කරලා මේක නවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට බොක්ස් එකේ ලැබුණ පුංචි කහපාට රිමෝට් එක යූස් කරලත් අපිට මේක පවර් ඔන් කරගන්න පවර් ඕෆ් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි මේ ෆ්ලයින් බෝල් එකෙන් ප්ලේ කරනකොට මේක හයියෙන් කොහේ හරි ගිහිල්ලා වැදුණොත් එහෙමත් නැත්නම් හයියෙන් බිමට වැටුනොත් මේක ඇතුළ තියෙන ෆෑන්ස් දෙක ඔටෝමැටිකලි සෙන්සර් එකක් හරහා ක්‍රියා විරහිත වෙනවා. ඊට පස්සේ අපිට ආපහු පුළුවන් මේක ෂේක් කරලා ඔන් කරගන්න, එහෙමත් නැත්නම් අපිට ලැබුණ රිමෝට් එක යූස් කරලා මේක ඔන් කරගන්නත් අපිට පුළුවන්. මේක හයියෙන් කොහේ හරි ගිහිල්ලා වැදුන හයියෙන් බිම වැටුණා කියලා කැඩෙන්නේ නැහැ. මොකද නම්ය ශෛලයේ ප්ලාස්ටික් යූස් කරලා මේක නිෂ්පාදනය කරලා තියෙන නිසා. ෆ්ලයින් බෝල් එකේ බැටරි බැස්සට පස්සේ අපිට මේක ආපහු චාර්ජ් කරගන්න මෙන්න මේ විදිහට ෆ්ලයින් බෝල් එකේ පහළ තියෙන මයික්‍රෝ USB පෝට් එකට කේබල් එක කනෙක්ට් කරලා මේක චාර්ජ් කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ෆුල් චාර්ජ් වෙන්න විනාඩි 25ක් 30ක් වගේ කාලයක් යනවා. ඒ වගේම අපි මේකෙන් ප්ලේ කරනවා නම් අපිට විනාඩි 20ක් වගේ කාලයක් ප්ලේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේක චාර්ජ් එකට කනෙක්ට් කරාට පස්සේ චාර්ජ් වෙනකොට රතුපාට ලයිට් එකක් මේ විදිහට ඔන් වෙනවා වාට බලා ගන්න පුළුවන්. මේක චාර්ජ් වෙලා ඉවර වුණාට පස්සේ, ඒ කියන්නේ ෆුල් චාර්ජ් වුණාට පස්සේ මෙන්න මේ රතුපාට බල්බ් එක නිවෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. මේ ෆ්ලයින් බෝල් එකේ මිල ගැන කතා කරනවා නම් රුපියල් 1875කට ඔයාට මේක මිල දීගෙන ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට කෑෂ් ඔන් ඩිලිවර් පහසුකම යටතේ වුණත් මේක මිල දී ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට අදාළ ලින්ක් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්, කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම්. මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට කෙලින්ම ගිහිල්ලා මේ ප්‍රොඩක්ට් එක බයි කරන්න පුළුවන්. ඉතින් ඔයා ප්‍රොඩක්ට් එක බයි කරනවා නම් අනිවාර්යයෙන්ම මේ ලින්ක් එකෙන් ගිහිල්ලා account එකක් create කරගෙන අදාළ විස්තර ටික හරියට දාලා account එකක් හදලා ඔයාට පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඕඩර් කරන්න. හරි එහෙනම් ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් සුපිරිම සුපිරි unboxing වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. වීඩියෝ එක ඔයාලා හැමෝම ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් අදට ඔයාලගෙන් සමු ගන්නයි බලාපොරොත්තු. සමු ගන්න කලින් මතක් කරනවා, තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් all දාලා click කරන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.